හැමෝම සුපුරුදු විදියටම ගොඩක් ආදරෙන් අදත් එකතු කරගන්නවා මගේ channel එකට. අදත් ඔන්න මං ඔයාලට අරගෙනාව ගොඩක්ම පහසු රෙසිපි එකක්. වඩා හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. හවස කඩ කෑමට පුරුදු වෙලා ඉන්න ඔයාලට ඔන්න මේ වගේ කෑමක් ගෙදරම හදාගන්න පුළුවන් අඩුම වියදමෙන්. ඉතින් ඔයත් මේ ලේසි රෙසිපි එක ඔන්න try කරලා බලන්න. ඇත්තටම ගොඩක් රසවත් කෑමක්. බලමු එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි භාජනයක් අරගන්න ඕන. ඒකට දාගන්න පාන් පිටි ග්‍රෑම් 200ක් රසාණු ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ඊළඟට වැල්ල තේ හැඳි එකක්, බේකින් පවුඩර් තේ හැඳි එකක්, කිරිපිටි මේස හැඳි දෙකක්, ග්‍රයින්ඩ් කරගත්ත සීනි මේස හැඳි හතරක්, පැණි රස වාට ගොඩක් ඕන නම් සීනි තව හැඳක් දෙකක් වගේ මෙතනදී එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට එකතු කරගත්ත දේවල් ඔක්කොම ටික පොඩ්ඩක් කලවම් කරගමු. ඊළඟට මාගරින් මේස හැන්දක්, එහෙමත් නැත්නම් ගඳ සුවඳ නැති පොල් තෙල් මේස හැඳි එකමාරක් එකතු කරලා අපි මේක අනා ගන්න ඕන. ඊළඟට මේ මිශ්‍රණය අපිට ඕන කරන පදමට හදාගන්න වතුර, පොල් කිරි, එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් මේ කැමති දෙයක් මෙතනදී ඔයාලට එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්ත ගෙදර තිබුණු හිඳ ෆ්‍රෙෂ් මිල්ක්. කිරිපිටි එකතු කරලා තියෙන හින්දා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එක අනිවාර්ය නෑ. වතුරෙන් උනත් අනලා හදාගන්න පුළුවන්. ගොඩක් රසයි. ඉතින් මේ විදිහට පොඩ පොඩ එකතු කරලා තමයි අපි මිශ්‍රණය අනා ගන්න ඕනේ. එකපාර එකතු කරගන්න එපා. මිශ්‍රණය දියාරු වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම ටික මේ වගේ එකට එකතු කරලා එක කුලියක් විදිහට අරගන්න පුළුවන් විදිහට තමයි අනා ගන්න ඕන. අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඊළඟට අපිට ඕන වෙනවා ඉටි කොලයක්. එහෙමත් නැත්නම් ලන්ච් ෂීට් එකක් අරගත්තත් කමක් නැහැ. මේ විදිහට ඉටි කොලේ දිග ඇරලා අපි හදාගත්ත පිටි මිශ්‍රණයෙන් භාගයක් වගේ අරගෙන මැදින් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට ඉටි කොලේ දෙකට නමලා මේ මම පෙන්නන විදිහට තුනී කරගන්න ඕන. ඉතින් රෝලර් එක පාවිච්චි කරලා ලේසියෙන් තුනී කරගන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් අතින් තුනී කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අඟල් කාලක් හෝ ඊට අඩුවෙන් එන විදිහට තමයි අපි මේක තුනි කරගන්න ඕන. ගොඩාක් ගන්නට ගන්න එපා. මම මෙන්න මේ කැවුම් අච්චුව පාවිච්චි කරලා තමයි මේකෙන් අද හැඩ කපා ගන්න යන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහකට කොටු හැඩයට, එහෙමත් නැත්නම් ත්‍රිකෝණ හැඩයට, ඒත් නැත්නම් රවුම් හැඩයට උනත් කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අච්චුව තියලා හැඩ ටික කපා ගන්නවා. ඉතින් ওই විදියට ඉතිරි පිටි ටිකත් තුනී කරලා මේ විදියටම කපා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ওই විදියට කපලා හදාගත්තට පස්සේ. දැන් අපි භාජනයක් ලිපෙන් දාලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ විදිය පැතලි හැඩ එකක් ගත්තම ලේසි. ඔයාලට එකපාර ගොඩාක් දාලා බැද ගන්න පුළුවන්. රත් වෙච්ච තෙල් එකට දාලා බැද ගන්න ඕන දෙපැත්ත හරව හරව රන්වන් පාට වෙනකල්ම. විශේෂම දේ තමයි ලිපේ ගින්දර. ලිපේ ගින්දර පුළුවන් තරම් අඩුවෙන් තියාගෙන මේක බැද ගන්න. එහෙම නැත්නම් වටේ කර වෙලා මැදාමු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට හොඳින් බැදුනට පස්සේ ලිපෙන් අයින් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලට රස කර කර කන්න පුළුවන් විදිය තවත් රසවත් කෑම රෙසිපි එකක් තමයි අදත් මම අරගෙන ආවේ. වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. පැය භාගයක් වගේ අඩු කාලෙකදී ඔයාලට මේක හදා ගන්න පුළුවන්. වටේ හරියට බිස්කට් එකක් වගේ ක්‍රිස්පි ගතියට තියෙන්නේ. මේ බලන්න කැඩුවට පස්සේ ඇතුළ තියෙන විදිහ. හරිම රසයි. තමයි ඔයාලත් හදලම බලන්න ඔයාලටම තේරෙයි මේක කොච්චර රසද කියලා. පොඩ්ඩන්ට ඔන්න ගොඩාක් ආස හිතෙන්න හදලා දෙන්න පුළුවන් කෑමක්. ඉතින් ඔයාලට ආදරෙන් මතක් කරනවා රෙසිපි එකට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන. එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.